දැන් වංචාවන් අල්ලන්න ආපු ආණ්ඩු අන්තිමේදී මොකද්ද කරේ දූෂණය වංචාව ගැන කතා කරපු මෙන්න මේ ආණ්ඩු ඇවිල්ලා කරපු ලොකුම හරියට කරපු වැඩේ මොකද්ද දන්නවද හරියට කරපු වැඩේ අපි ඊයේ දැක්ක රංජන් රාමනායක මහත්තයාගේ අර රංජන් රාමනායකගේ ආසනෙත් නැති වුණා මන්ත්‍රී ධූරයත් නැති කරපු එක තමයි මේ වර්තමාන ආණ්ඩු ඇවිල්ලා කරපු හරියට කරපු වැඩේ ඒ කියන්නේ එහෙ පැත්තේ හිටපු දූෂිතයෝ මේ පැත්තේ හිටපු දූෂිතයෝ දෙපැත්තෙම ඉන්න දූෂිතයෝ ගැන ප්‍රසිද්ධියේ කතා කරපු රංජන් රාමනායක ඇතුලේ දූෂිතයෝ එළියේ දූෂිතයෝ එළියේ බඩ පිණුම් ගහ ගහ කැලෑ ටික කපනවා සීනි වලින් හොරකම් කරනවා ගංජා හදන්න කිය මේ දෙන්න යනවා ගංජා හදන්න ඕනේ කියනවා අරක්කු පෙරන්න ඕනේ කියනවා කසිප්පු පෙරන්න ඕනේ කියනවා පොල් තෙල් ටිකෙන් හොරකම් කරනවා පොල් තෙල් ටිකෙන් වහ දෙනවා පොර ටික ගෙනල්ලා වහ දෙනවා මිනිස්සුන්ට වහ දීලා මරන්න යනවා උන් හොරකම් කරන හොරු ටික එළියේ මහ බැංකු හොරු එළියේ රංජන් ඇතුලේ හොරු එළියේ හොරු ගැන කතා කරපු දෙපැත්තෙම ඉන්න හොරු ගැන කතා කරපු රංජන් ඇතුලේ රංජන්ට තමන්ගේ පාර්ලිමේන්තුවේ ධූරයත් අහෝසි වෙනවා හොරු ටික ඇතුලේ ඉන්න හොරු ටික එළියේ ඉන්න හොරු ටික පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටික රට විනාශ කරනවා මෙන්න මේකයි අත් පෙට්ටියෙන් මෙන්න මේ ආණ්ඩුව හරියට කරපු දෙය හරියටම කළේ රංජන් ඇතුළට දාපු එක තමයි හරියටම කළේ රංජන් ඇතුළට දාපු එක ඔන්න මේ ආණ්ඩුව නිට්ටාවටම කරපු දෙය හරියටම කරපු දෙය දැන් ඇත්තටම මේ වෙලේ බරපතල විදියට වසවිස කෘෂිකර්මයකට එකතු වීම සාමේ පොහොර ප්‍රශ්න ඊටාම දරුණු විදියට ඇවිල්ලා පරිසර ප්‍රශ්න ඊටාම දරුණු විදියට ඇවිල්ලා තියෙන මොහොතක එක පාටම මතක් වුණේ ඕගොල්ලන්ට මතක ඇති අර පහුගිය කාලේ වසවිස නැති ආහාර වෙනුවෙන් කාබනික පොහොර වෙනුවෙන් කාබනික කෘෂිකර්මාන්තය වෙනුවෙන් කෘෂිකර්ම විද්‍යාඥයෙක් වුණු රතනහාමුදුරුවන්ට මොකද වුණේ කියන එක දැන් ටික කාලයකට කලින් කෘෂිකර්ම විද්‍යාඥයෙක් විදියට රටවටේම ගිහින් වසවිස නැති නැත්තම් කාබනික පොහොර වලින් කෘෂිකර්මයේ කිරීම පිළිබඳව ටිකටම කතා කරපු ඒ රතනසාදු සෝවාන් වෙලාද රතනසාදුගේ කතාවක්වත් නැහැ සමහර විට මං හිතන්නේ රතනසාදු ටික දවසකට පස්සේ මම හිතන දැන් අවුරුද්දකට කමාරකට කලින් අර කෘෂි විද්‍යාව අත්හැරලා එකපාරටම ප්‍රසවහා නාරිවේදී වෛද්‍යවරයෙක් බවට පත් වුණානේ ඒ නිසා මං හිතන්නේ දැන් කෘෂි විද්‍යාව අමතක වුණාද දන්නේ නැහැ මොකද ටික කාලයක් ප්‍රසවහා නාරිවේදී වෛද්‍යවරයෙක් විදියට මේ පැලෝපිය නාල පිළිබඳවයි මේ වඳ සැත්කම් පිළිබඳවයි කතා කර කර හිටියානේ දැන් ඒ නිසා අපි අහන්නේ දැන් කෘෂි විද්‍යාවත් පැත්තකට තියලා ප්‍රසවහා නාරිවේදයත් පැත්තකට තියලා දැන් අපිට පේනවා ආණ්ඩුවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා තමයි රතන සාදු කතා කරමින් ඉන්නේ එනිසා තමයි එකපාරට මතක් වුණේ දැන් මේ වෙලේ මේ කෘෂිකර්මාන්තය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙද්දි රතන සාදු සෝවාන් වෙලා සෝවාන් වුණු බවක් තමයි අපිට නම් පේන්න තියෙන්නේ breaking.lk